අබුඩාබි T10 ලීග් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැති පළමු තරගෙන් ජය වාර්තා කිරීමට බංගලා ටයිගර්ස් කණ්ඩායම සමත් වුණා. අබුඩාබිහි සේක් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැති තරගයේදී ඔවුන් හැමේ ලකුණු 19කින් පරාජයට පත් වූයේ නිව්යෝක් ස්ට්‍රයික්ස් කණ්ඩායමයි. තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංගලා ටයිගර්ස් කණ්ඩායම කඩලු පහක් දැවී ලකුණු 131ක් ලබා ගත්තා. එවන් ලුයිස් පන්දු 22කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 58ක්. හයේ පාර 7ක් හා හතරේ පහර දෙකක් ඔහුගේ ඉනිමට ඇතුළත්. කොලින් මොන්රෝ පන්දු 17කදී ලකුණු 30යි. හයේ පහර දෙකක් හා හතරේ පහර තුනක් ඔහුගේ ඉනිමට ඇතුළත්. නායක සකිප් අල් හසන් ලකුණු 14යි. පන්දු යෙවීමේදී වහබ් රියාස් සහ රවි රාම්පෝල් කඩුරු දෙක බෙගින් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නිව්යෝක් කණ්ඩායම පන්දු වාර 10ක් තුලදී කඩුරු 8ක් දැවී රැස් කළේ ලකුණු 112ක් පමණයි. නායක කිරන් පොලට් හයේ පාර 4ක් සහ හතරේ පාර 3ක් සමගින් පන්දු 19කින් නොදවී ලකුණු 45ක් රැස් කළා. අසම් කාන් පන්දු 13කදී ලකුණු 34ක් ලබා ගත්තා. හතරේ පාර 4ක් හා හයේ පාර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. මෙම තරගයේදී බංගලා ටයිගර්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකාවේ මතිස පතිරණ සිය පන්දු වාර 2 තුලදී ලකුණු 22කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා. ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ ඔයින් මෝගන් සහ රොමාරියෝ සෙපට් යන ක්‍රීඩකයන්. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියෝ ක්‍රීඩක චාමික කරුණාරත්න හට ඊයේ දිනේදී වසරක අත්හිටුව තරග තහනමක් පැනෙව්වා. කෙසේ වෙතත් චාමික කරුණාරත්න හට ක්‍රිකට් තරග ක්‍රීඩා කළ හැකි අතර නමුත් අදාළ වසරක කාලය තුලදී ඔහුගේ යලිත් වරදක් සිදු වූවොත් ඔහුට තරග තහනමක් පැනවීමේ හැකියාවක් පවතිනවා. කෙසේ වෙතත් ඇෆ්ගනිස්තානයේ එරෙහිව හෙට සිට ආරම්භ වන එක් දින තරගාවලියට අදාළ ශ්‍රී ලංකා සංචිතයට චාමික කරුණාරත්න නොමැති බවත් මේ වන විට ඇෆ්ගනිස්තාන තරගාවලියට අදාළ ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති බවත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ඊයේ සවස ප්‍රකාශ කළා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර bell සලකුණ click කරන්න.